මදුල්ල ප්‍රසිද්ධ පාසල් දෙකක් වන ඌව මහා විද්‍යාලය හා ධර්මදූත ළමා විද්‍යාලය අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ළමයි විසින් පැදවූ බව කියන මෝටර රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය හාලියල මැදෙම පාන්තික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හරේන්ද්‍ර රුක්මාල් දරුවාගේ මරණය විදුහල්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ නොසලකිල්ල මත සිදු වූ බවත් ගුරුවරුන් අධ්‍යාපන බලධාරීන් හා පොලිසිය වගකීමකින් යුතුව කටයුතු කර තිබුණේ නම් මෙවන් මරණ සිදු නොවුණු ඇති බවත් දරුවන්ගේ ඥාතීහු පවසති. මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මරමුවට පත් උනේ බදුල්ල ධර්මදූත විදුහලේ 13 වසරේ ඉගෙනුම ලැබූ හරේන්ද්‍ර රුක්මාල් ශිෂ්‍යයා සහ රඹු කාරාව හැගොඩ ලක්ෂාන් ජයතිලක සිසු අය. හරේන්ද්‍ර රුක්මාල් ශිෂ්‍යයාගේ මව සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව කතා කර ගැනීමට පවා හැකියාවක් නැතුව පසුවේදී ඇගේ වැඩිමහල් සොහොයුරියක් වන දරුවාගේ ලොකු අම්මා පැවසුවේ පළමුවනදා උදේ උපකාරක පන්තියට යෑමට නිවසින් පිටත් වූ දරුවා මෙසේ නොසිතූ උවදුරකට පත්ව ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවා. රුක්මාල් පුතා එදා උදේ ගෙදරින් ගිය පන්තියකට යන්න. ඒත් පන්තිය කලින් ඉවර වෙලා පුතා බිග් මැක් තිබුණ තැනට ගිහින් සමහර විට යාළුවෝ කතා කළාද දන්නේ නැහැ. පස්සේ කෝල් එකක් ආවා පුතා ඇක්සිඩන්ට් වුණා කියලා. මුලින්ම අපි හිතුවේ අප්‍රියල් පළවෙනිදා නිසා කවුරු හරි බොරුවක් කියනවා කියලායි. ඒත් ඇත්තටම මේ කිසිඳු වගකිව යුත්තෙකුගේ සැලකිල්ලක් නැතුව සිද්ධ වුණු දෙයින් අපට අපේ දරුවා නැති වුණා. මේ ළමයා පවුලේ එකම දරුවා. එයාගේ අම්මයි තාත්තයි එක්ක පදිංචි වෙලා හිටියේ වෙනත් ප්‍රදේශයක. ගෙවල් දොරවල් වහලා දාලා කුලියට ගියක් අරන් මෙහෙට ඇවිත් හිටියේ දරුවගේ අධ්‍යාපනය නිසාමයි. ඒත් දැන් සේරම ඉවරයි. මොනා වුණත් මේ මව්පියන්ට තිබුණු ලොකුම සම්පත දැන් නැති වෙලා. මේ සිද්ධිය ගැන පාසලේ විදුහල්පති කියනවා Taman මෙහෙම දෙයකට අවසර දුන්නේ නැහැ. ළමයි මෙහෙම පෙළපාලියක් යනකොට පොලිසියටත් කිව්වා කියලා. ඒත් පොලිසිය කියනවා පොලිසියට ඒ ගැන දැනුවත් කළේ නැහැ කියලා. අපි ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඒත් කිසිම අවසරයක් නැතිව ළමයි ඔහම සෆාරි වාහනයක මහමග යයිද? ආදි ශිෂ්‍යයන්ටත් වගකීමක් තියෙනවා මේ ගැන. ඒ වගේම මේ වගේ වාහනයක් දරුවන් දුන්න තාත්තට ඒ ගැන හිතන්න තිබුණා. එහෙම නැතිනම් පාසලේ දරුවන් මෙහෙම වාහන ගේනකොට විදුහල්පති ගුරුවරුන්ටත් ඒ ගැන හිතන්න තිබුණා. මේ වගේ වාහනයක දරුවෝ 20ක් 30ක් නැගලා අනාරක්ෂිතව යනකොට ඔවුන්ට අවවාදයක් දීලා බස්සන්න තරම් එක වැඩිහිටියෙක්වත් පාසලේ හිටියේ නැද්ද? ඉදිරියටත් මෙහෙම දේවල් නොවෙන්න සියලු බලධාරීන් සැලකිලිමත් වෙන්න ඕනෑ. රවිදු ලක්ෂාන් ජයතිලක සිසුවා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාසලේ ආචාර්ය වූ පූජිත පිළිපොතගම මහතා පැවසුවේ මේ සිසුවා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු බවයි. ඔහු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරමින් සිටි බවද කීවේය. මෙම සිසුවා මෙම අවුපියන් දෙදෙනාගේ එකම දරුවා බවත් විද්‍යාලයේ සිදු කරනු ලබන ඕනෑම කටයුත්තක් සඳහා ප්‍රමුඛත්වයක් දී කටයුතු කළ විනයගරුක දරුවෙක් බවද ඔහු පැවසුවා. මෙවන් දරුවන්ගේ ජීවිත අකාලයේ අහිමිවීම විද්‍යාලයට විශාල පාඩුවක් බවද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අදාළ අනතුරු ලකු දරුවන්ට ප්‍රතිකාර කළ බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. මේ අනතුරු ලකු එක් දරුවෙක් රෝහල්ගත කරනකොටත් මිය ගිහින් අනෙක් දරුවාගේ ජීවිතය බේරගන්න වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විශාල උත්සාහයක් ගත්තත් එය ව්‍යර්ථ වුණා. මියගිය දෙදෙනාට අමතරව තුවාල ලැබූ තවත් ළමයි 6 දෙනෙක් රෝහල්ගත කෙරුණා. මේ අය ඇතුළු ළමයි රාශියක් අදාළ සිද්ධියෙන් ඉතා අනාරක්ෂිතව නගරයේ ප්‍රධාන මාර්ගවල රිය ධාවනය කළ බවට අනාවරණය වුණා. නගරයේ මේ අනතුර සිදු වුණා නම් තත්ත්වය මීටත් වඩා බරපතල වෙන්න තිබුණා. මේදී අනාරක්ෂිතව ගිය ළමුන්ට එක් පාසලක ගුරුවරුන් දෙදෙනෙකු අවවාද කර තිබුණත් ඒ වාද නොසලකා හරිමින් මේ ළමයින් කටයුතු කර තිබෙනවා. මේ වගේ රතපෙළපාලි වාහන සංදර්ශන නවත්තන්න පාලනය කරන්න රටේ නීතියක් නැත්නම් ළමුන්ගේ සාමාන්‍ය ජනතාවගේත් ආරක්ෂාව උදෙසා අවශ්‍ය නීති පනවන්න නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ බලධාරීන් පියවර ගත යුතුයි. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි video එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.